ගාල්ල ක්‍රීඩාංගණයේ අවසන් ඉනිම අවසන් දින දෙකේ පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය වන අතර පිතිකරුවන්ට එතරම් සුබදායක එකක් නොවුනත් නව සීලන්ත ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතා පළමු තරගයේ තරමක් වෙනසක් අපදුටුවා. ඒ හතරවන ඉනිම ශ්‍රී ලංකාවේ පිතිකරුවන් විශේෂයෙන් නායක දිමුත්හා තිරිමාන්න හොඳින් ක්‍රීඩා කළ නිසා ආරම්භය හොඳ වූත් නිසාත් මේ ජය ලැබීමට විශේෂ දායකත්වයක් ලැබුණා. අවසන් වසර 10 තුළ හතරවන ඉනිම ලකුණු 250ක් හඹා ගොස් ජයගත් අවස්ථා 10ක් ඇති අතර මෙය 11 වන අවස්ථාව වන අතරද හතරවන ඉනිමේ 250කට වඩා හඹා යෑම කොතරම් පීඩනයකින් යුතු එකක් වන බවද එයින් පැහැදිලි වනවා. එසේම හතරවන ඉනිමේ ශතකයක් ලබා ගැනීම ඉතාම විරල සිද්ධියක් වන අතර ගාලු ක්‍රීඩාංගණයේ හතරවන ඉනිමේ ශතකයක් ලබාගත් තුන්වන අවස්ථාව ලෙස නායක දිමුත්ගේ ශතකය නම් කළ හැකි. එය ගාලු ක්‍රීඩාංගණයේ හතරවන ඉනිමේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙනවා. ජොනතන් ට්‍රොට් මහේල පසුව දිමුත් ගාල්ලේ හතරවන ඉනිමේ ශතකයක් ලබා ගත්තා. ඒ ලකුණු 122ක් පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නව සීලන්තය වන අතර ඔවුන් ලකුණු 249කට සියල්ල දැවී ගියා. එහිදී රෝස් ටේලර් ලකුණු 86යි අකිල ලෝක කුසලානයට සුදුසුකම් නොලබා මුහුණදුන් පළමු ටෙස්ට් තරගය මෙය වන අතර ඔහු විශිෂ්ට පන්දු යැවීමක් කර ලකුණු 80කට කඩුලු 5ක් ලබා ගත්තා. ලක්මාල් කඩුලු 4යි. පළමු ඉනිමට ලංකාව සියල්ල දැවී ගියේ ලකුණු 267කටයි. එහිදී ලංකාව නව සීලන්තයට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් ඉනිම අවසන් කළා. අවසානයේ එක් දින කණ්ඩායමෙන් ඉවත් වූ සිට නැවත පැමිණි දික්වැල්ල හොඳ ඉනිමක් ක්‍රීඩා කර ලකුණු 61ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 53යි, මැතිව්ස් ලකුණු 50යි. ඊට අමතරව පළමු ඉනිම වෙනුවෙන් අනගි සහයක් ලබා දුන් සුරංග ලකුණු 40ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉන්දිය සම්භාවයක් සහිත නව සීලන්ත ක්‍රීඩක අජස් පටේල් ලකුණු 89කට කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වුණා. සමවෙල් කඩුලු 3යි. දෙවන ඉනිම ක්‍රීඩා කළ නව සීලන්තයට සියල්ල දෙවී ලබා ගැනීමට හැකි වූ ලකුණු 285ක් පමණයි. එදී ලංකාව ජය ගැනීමට ලකුණු 268ක් ලබා ගැනීමට තිබුණා. නව සීලන්තය ඉනිම මෙතරම් දුරදිග ගෙනාවේ වොට්ලින් වන අතර ඔහු අභියෝගාත්මක ලකුණු 77ක් ලබා ගත්තා. 98කට මුල් කඩුලු 5 දෙවී ගියත් අවසන් කඩුලු 5 එනම් වොට්ලින් ඇතුළු පන්දු යවන්නන් ලකුණු 187ක් ලබාගෙන තිබෙනවා. සමවෙල් ලකුණු 40යි. ටොම් ලතෙම් ලකුණු 45යි. නව සීලන්තයේ ලකුණු 250කට වඩා ඉලක්කයක් ලංකාවට ලබා දෙන විට ජයග්‍රහණේ වාසිය නව සීලන්තයේ දෙසට හැරී තිබුණා. පන්දු යැවීමේදී යොන් ක්‍රීඩක ඇඹුල් දිනිය ලකුණු 99කට කඩුලු 4ක් ලබා ගත් අතර ධනංජ සිල්වා කඩුලු 3යි, ලහිරු කුමාර කඩුලු 2යි. ජයග්‍රහණේ ලකුණු 268ක් අවශ්‍ය වූ අතර හතරවන දිනේ අවසන් වන විට ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත්හා ලහිරු තිරිමාන්න ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වුණා. එය නව සීලන්තයේ බලාපොරොත්තු සුන්වීමට යම් හේතුවක් වූවා. නායක දිමුත් ලකුණු 122යි, තිරිමාන්න ලකුණු 64යි. ඒ තිරිමාන්න කලකට පසු ලබාගත් පාලමු අර්ධ ශතකයයි දිමුත් ලබාගත්තේ 9වන ශතකයයි. දිමුත්ගේ ටෙස්ට් දිවියේ හොඳම සාර්ථකත්වය දක්වන්නේ හතරවන ඉනිමේ. එය අද දිනේදී නැවත ඔහු සනාථ කර තිබෙනවා. තරගයේ වීරයා වූයේද නායක දිමුත් වන අතර 20-21දී අවසන් තරගයේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ ලංකාවේ පළමු තරගයේ ජයගත් අතර දෙවන තරගය කොළඹ 22 ආරම්භ වෙනවා. ඒ අනුව ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද් ලකුණු 60ක් සමග අංක 1ට සිටින අතර ඕස්ට්‍රේලියාව ප්‍රසාද් ලකුණු 24ක් සමග අංක 2ට සිටිනවා. අලුබඳු තරගාවලියේ තරඟ 5කින් යුත් තරගාවලියක් මේ වන විට ක්‍රියාත්මක වන අතර ඉන්දියාව කෝදෙව් දේශයේ ටෙස්ට් තරඟ 2කට සංචාරය කරමින් සිටිනවා. මේ දිනවල ලෝක ටෙස්ට් තරගාවලියේ මෙම තරඟ ක්‍රියාත්මක වන අතර ලෝකයේම ලංකාවට අඩුම තරඟ සංඛ්‍යාවක් ලැබී ඇති අතර ප්‍රසාද් ලකුණු ගන්නේදී මෙම සාධකත් ගණනය කරන ද නැද්ද යන්න තවමත් පැහැදිලි වාර්තාවක් නෑ. එසේම ලංකාවට ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් ලෝක ශූරතාවේදී මුණ ගැසෙන්නේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලොග් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. එමෙන්ම මේ වීඩියෝ පිළිබඳව ඔබට අදහස් සහ යෝජනා තිබෙනවා නම් කරුණාකරලා කමෙන්ට් කරන්නට අමතක කරන්නට එපා. එය අපිට විශාල ශක්තියක් ඉදිරි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට. එසේ නම් දැනට අපි සමුගෙන යන්නම් නැවතත් හමුවන තුරු ඔබට ක්‍රීඩාශීලී දිනයක්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.